අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත බස් ගාස්තු වැඩි වෙයිද ඉන්ධන සහනයක් ලැබෙයිද තීරණයද අඩුවක් නැතුව තෙල් දෙනවා ඉන්ධන ඇමති අදත් කියයි ගෑස් එනකන් බලන් ඉන්න ජනතාව පාසල් සුපුරුදු පරිදි හෙට සිට ශිෂ්‍යත්ව ප්‍රතිඵල බොහෝ දුරට අද දැන් දේශීය පුවත් සංස්ථාව මග බලාගෙන හිටපු ඉන්ධන මිල වැඩි කිරීම ඊයේ සිදු වුණා දැන් තෙල් සංස්ථාව අඩුවක් නැතිව රටට අවශ්‍ය තෙල් ලබා දිය යුතුයි ඒත් තවමත් රට පුරා ඉන්ධන පොලේ තීර තත්වයට වඩා හැමදාම වෙනස් ප්‍රකාශ සිදු කරන කණිජ තෙල් ඇමති නම් කියන්නේ අඩුවක් නැතිව හෙට ඉඳන් තෙල් දෙනවා කියලයි දිනෙන් දින ඉහළ යන ජීවන වියදම් අතරේ ජනතාවට මේ වන විට කර කියා ගන්න දෙයක් නැහැ ආණ්ඩුව ගණන් උස්සන විදිහට ජනතාව දැන් කබලෙන් ලිපට වැටිලා මේ එන්නේ අලුත් අවුරුදු සමය හරියටම අද ඉඳන් මාසයයි මේ විදිහට ගියොත් මේ අවුරුද්ද කොවිඩ් සමයට වඩා නරක වෙන්න පුළුවන් මොකද එදා වේල හම්බ කරන් කන කෙනාට මේ ජීවන වියදම දරා ගන්න කොහොමත් බැහැ ඉන්ධන මිල ඉහළ දැම්මේ විපක්ෂයේ ඌමනාව සහ ජනතාවගේ ඉල්ලීම මත කියලයි විශේෂභාර ඇමති ගාමිණී ලොකුගේ මහතා ඊයේ කිව්වේ. නමුත් රටේ හැමෝටම රට පාලනය කරන්න බැරි නිසායි අපි ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුව යවන්නේ. අවසානයේදී ඔවුන් ජනතාවගේ පැත්තේ සිටගන්නේ නැතිව ඇත්තටම අසුන් ගන්නේ Tamanki සාක්කුවට ලැබෙන කොමිස් කුට්ටිය මත කියලා නම් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පක්ෂ වුණත් විපක්ෂ වුණත් දෙගොල්ලෝම එකතු වෙලා ජනතාවගේ පැත්තේ හිටගත්තේ නැත්නම් ළඟදීම ජනතාව කොයි පැත්තේ හිටගනීද කියලා කියන්න බෑ. මොකද ඒ තරමටම ජනතාව ඉන්නේ දැඩි පීඩනයකින්. මේ අතර හිඟයකින් තොරව හෙට සිට තෙල් බෙදා හැරීම සිදු කළ හැකි බව සෑම දිනකම විවිධ ප්‍රකාශයන් සිදු කරන බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අදත් ප්‍රකාශ කළා. ජනතා අපි ගාව ඉංග්‍රීසියෙන් තොරව ඩීසල් තියෙනවා. දැවි තෙල් තියෙනවා. එතකොට පෙට්‍රල් නැවක් සවුඳ නැත්නම් අඟහරුවා දෙනවා. රටේ අවශ්‍යතාවයට වුණ කරන තොග අපි ගාව දැන් මේ මොහොතට වෙනවා. අද අපි ඉරිදා දවසත් වෙලා නිවාඩු ගත්තේ නැහැ. අපේ ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම වැඩ කරනවා. සවුඳ වෙනකොට අපේ හැම පිරෝම් පොලකම අඩුවක් නැතුව තෙල් තියෙයි පොඩිමක් නැතුව ගන්න. ඩීසල් නැවක් නැංගුරන් දාලා අද උදේ බාන්න පටන් ගත්තා. අත් වශයෙන් ඒක පමාවුනේ නැවේ එන්ජින් ඩෝසයක් හින්දා කොළඹට එන්න 24 ක විතර වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු කොහොම වැඩි වෙයිද මේ ගැන විමසා බැලීම සඳහා අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්ුණා ඒ බස් සංගම් නියෝජිතයින් අතරයි දරාගන්න බැරි ජීවන මිලට එරෙහිව ඊයේ රාත්‍රියේ නියගම අමරගම ගල් කඩුල්ල බෝතිය වෙත පැමිණි පිරිසක් පන්දම් දල්වා විරෝධතාවයේ නිරත වුණේ මේ ආකාරයෙන් කුලී වැඩ කරන මිනිහ රුපියල් 1000යි හම්බෙන්නේ රුපියල් 1000යි මොනවද යකෝ ගන්නේ පාන්ගෙදී රුපියල් 120යි සද්ද නැතුව ඉන්න එපා තව වැඩි කරන්නේ කීකේ ඉන්න එපා වහම ජනතාවට සහනයක් දීපල්ලා බලාගේ ඔය කෑ ගහන අපු හාමිලා ඒ අපු හාමිලා පුළුවන් නම් ආහාර දෙන්න පුළුවන් ක්‍රමයක් කරපල්ලා ගෑස් බෙදා හැරීම් කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. එහෙත් ගෑස් පෝලිම් තවමත් දකින්න ලැබෙනවා. මේ අතර ගාල්ල ප්‍රදේශයේ අවන්හලක ගෑස් උඳුනක ඇති වූ කින්නකින් එම අවන්හල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. රටේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ගෑස් සඳහා ණයවර ලිපි නිකුත් කරේ නැති නිසා ලංකාවට ගෑස් ගේන්න බැරි වුණා. ඒ නිසා වෙළඳපොලේ ගෑස් හිඟයක් ඇති වුණා. දිගින් දිගටම සාකච්ඡා සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ණයවර ලිපි නිකුත් කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ අනුව ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ කටයුතු පසුගිය 10වනදා සිට ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් අදත් හැටන් ප්‍රදේශයේ දිගු ගෑස් පෝලිම් දක්නට ලැබුණා. මං ආවා උදේ පාන්දර පාමාරට. මෙතන කියන්න තියෙන දා සැපද කියලා ආන්න තියෙන්නේ. අපි ආවේ උදේ පාමාරට. ගෑස් තියෙනවද නැද්ද කියලා තාම අපිට හරියට කියන්න බැහැ. අපිට මාස දෙකක් විතර ගෑස් නැහැ. අතමාට විතර ආවේ. ගෑස් පනා තමයි එන්න කියලා කියන්නේ. හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කළේ ඉල්ලුමට සරිලන ගෑස් සැපයුමක් ලබා නොදීම හේතුවෙන් මෙසේ පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වන බවයි. අද ඉරිදා දිනයක් හේතුවෙන් විශාල පිරිසක් ගෑස් ලබා ගැනීම සඳහා සූදානමින් සිටියත් අද ගෑස් නිකුත් කිරීම බොහෝ ස්ථානවල සිදු කෙරුණේ නැහැ. අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කළේ ඉරිදා දිනයක් බැවින් ගෑස් ලොරි අද පැමිණෙන්නේ බොහෝ අඩුවෙන් බවයි. මේ අතර ගල්ල වත්තේගම ප්‍රදේශයේ අවන්හලක ගෑස් උඳුනක හටගත් ගින්නක් හේතුවෙන් එම අවන්හල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ව
උදේ පාන්දර මම පටන් ගත්ත වැඩ ඊට පස්සේ පැය දෙකක් ඉඳ වැඩ කරනකොට එක සැරේට ගිනි ගත්තා කොහොම පෑන් ඔක්කොම පිච්චිලා ගියා ඊට පස්සේ වටේ ඉන්න අය ඇවිල්ලා බොහොම අමාරුවෙන් පැය භාගයක් විනාඩි 45ක් ඉඳලා මේ මහන්සිලා නිවා ගත්ත යන්තම් බාසුන්නේ කෑ ගහගෙන ආවා ගෑස් එකක් ගිනි ගන්නෝ කියලා ඊට පස්සේ මම පල්ලෙහාට ඇවිල්ලා බලනකොට ගෑස් එකක් ගිනි ගන්නෝ ලොකු හානියක් වෙලා තියෙන එක්තුල ඇතුලේ ෆෑන් ලයිට් වලට එහෙම හානියක් වෙලා තියෙනවා අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පැය 3කට අධික කාලයක් විදුලි කප්පාදුව සිදු කරනවා විදුලි කපා දැමීමත් සමග සිරිපා වන්දනාවේ පැමිණි පිරිස දැඩි අපහසුතාවයකට පත් වුණා ඉන්ධන සහ ජලය වැනි විදුලිය නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. ඒ අනුව PQ RS TUV W යන කලාපවලට පසරු 5 සිට රාත්‍රී 9 දක්වා පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. මේ අතර AB CD EF GH IJ KL යන කලාපවලට අද පෙරවරු 9 සිට පසරු 5 දක්වා පැය දෙකක කාලයකට පසරු 5 සිට සරු 10 දක්වා කාලය තුල පැයකුත් විනාඩි 15ක කාලයකුත් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා විදුලි කප්පාදු නිසා මහජනතාව දැඩි පීඩාවට පත්ව තිබෙනවා වෙනසක් නේ බලාපොරොත්තු මිනිස්සු ව්‍යාපාර කටයුතු අඩාල ඔක්කොම ඒතර නැ කරන්ට් එක නැ අපි කියන්නේ මුණ්ඩ බැරනම් මේක දාලා යන්න කියලා කොහොම ජීවත් වෙන්න කියලා කියන්නේ ඉටිපන්නමක් හොයාගන්නේ නැනේ දැන් මේනොට පෙන්ඩෝල් පෙත්තක් ගන්න කඩේ නැ විදුලි කප්පාදු කිරීම හේතුවෙන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා රටේ පවතින ආර්ථික ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාලකීන්ට කිසිදු වගකීමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අනුව සියලු දෙනා එක්ව වත්මන් ආණ්ඩුව පළවා හැරීමේ සටන දියත් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපේ රට අද ආර්ථික ආපදා තත්ත්වයක ඉන්නේ. ජනතාවගේ ජන ජීවිත පොඩි පට්ටම් කරගෙන ඉස්සරහට ගලමින් තිබෙන්නේ. මේ දෙක තුන ඇතුළත් මේක පාලනය කරගන්න බැරි වුණොත් ආයෙ පාලනය කරගන්න බෑ. භාණ්ඩාගාර ගිණුම ඍණ කෝටි ලක්ෂය. එයා ලංකාවේ ඒකෙත් දේ ප්‍රමාණ කෝටි 20000කට වඩා වැඩි. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක ඒකේ ගිණුමත් පතුලට මෙහෙරදලා. භාණ්ඩාගාර ගිණුමත් හිඳිලා, තෙල් සංස්ථාවේ ගිණුමත් හිඳිලා, එයා ලංකාවේ ගිණුමත් හිඳිලා, විදුලි බල මණ්ඩලයේ ගිණුමත් හිඳිලා. उपयोग जनाधि විශාල ආපදාකාරී තත්ත්වයකට අපේ රට මුහුණදීලා තිබෙනවා. හැබැයි නායකයන්ට මේ පිළිබඳ වගේ වගක් නැහැ. අපි කවුරු සූදානම් වෙන්න ඕන? මේ ආණ්ඩුව පළවා හැරීමේ සටන ආරම්භ කරන්න. දින 69කට පසු දෛනික අඩුම කොවිඩ් රෝගීන් ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 347 දෙනෙකු ලෙසයි. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. මේ වන විට දෛනික කොවිඩ් රෝගීන් හා මරණ වාර්තා වීමේ අඩුවීමක් දක්නට ලැබෙනවා. දින 69කට පසු දෛනික අඩුම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 347 දෙනෙකු ලෙසයි. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 655730 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ නවයක්ද ඊයේ වාර්තා වුණා. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 2 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 7 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16390ක් ලෙසයි.
කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි. ඒ යටතේ තුන්වන මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 75,42,346 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. මේ අතර හෙට දිනේ සිට පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පසුගියදා නිකුත් කළා. ඒ අනුව හෙට සිට සියලුම සිසු සිසුවියන් සාමාන්‍ය පරිදි පාසල්වලට කැඳවිය හැකියි. කෙසේ වෙතත් පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමේ යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. දැන් රටවට අපවත් කිහිපයක් කෙටිය. සබරගමුව බස්නාහිර දකුණු සහ මධ්‍යම පළාත්වලට සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවා තරමක තද වැසි ඇතිවිය හැකි බවටයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ. මේ අතර පවතින අධික වර්ෂා තත්ත්වයත් සමග මහවැලි බී කලාපයේ පිඹුරත්වැව ජලාශය වාන්දමා තිබෙනවා. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ වන විට නිකුත් කිරීමට උත්සාහ කරන බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් අද හෝ හෙට දින තුල ප්‍රතිඵල නිකුත් කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විශාලතම කේරළ ගංජා තොගයක් ගෝනහේන විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය බාරයට ගෙන තිබෙනවා. මධ්‍යාහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.